දෙනා ඒක මේ ඇමනද විශ්වයට යන දුරට ටාරකා දුරටක් ඇටට ස්ටාගට් කෙහෙම අඳුන්නනාානේචපි බෙල් මහත්නය තමයි සෙල්ලමොය රන්මසුවීනෙ තිනර වෘත්තාාකාර හැඩයක් පෙන්න්නන ඇතුළේ කොටස්සුල්ට ෙදල තියනඒ සටහන පිටපත් කරලා වාර්තා කළේ. දහන් නමවන සතවර්ෂය මුල්බාගගේ හෝ මැදබාගේ විතර. එහෙම ඇඳපු ලෝකසිතයමක් තියෙනවා. රත්පුර දිස්ත්‍රරික්කයේ වැලිග පොල මංහිතන්න ප්‍රාදේශලයකම් කොට්ටාසිටයි අයිති වෙන්නේ කොට්ටිබුල්ලල කියන ස්ථානේතියනව පැරණි පන්සලක්. ලංකාවේ පිළිබන්ධ ලංකාව හැඳින්වුවීම පිළිබන්ඳ ඉතිහාසයක් ෘතාන්ත ඇත්තියන අතිංහල සහිහල රට්ට කියන එක සීහල දීප කියනක තමයි ලංකාවන් දුන්න පාච්චකරකු පරැීම නාම. ාව අයිබෝන් සුබ සන්දාවක් මල්ිට ඩිස්ට්‍රි වැඩස්ටරහන රේඩියෝ ඔස්සය හගැනින් සියලුමු දෙනාට F මනු පහ F මනු හතරයි දස්ම අටෝසේ අපේ ලංකාව ඇතුළෙත් ඊට පස්සේ අපේ බඩවියහ YouTubeුු නාලිකවස්සේ ලෝක පුරාමත් අප ආගනන්න අයට සුබ සන්දාවක් අනිත් ට අයිබෝන් කියනවා එඒ අපි අද එකසිය අනු හතරවැනි වතාවටත් අපේල්ිමිට ඩිෂටි වැඩසරහන ආරම්ි කරන්න යන්නේ මේ ගේ සති හරි අූර් සතියක් වුණා නිදස් උත්සවට පහුවෙන්ද අපි කතා කරේ අන්දරේ ගැන ඇතර මන්දරයේ හිටියද අන්දරේ කොයි ආකාරයෙන්ද ක්‍රියා කල එක්ම දියසෙන් කුමාරයක් කියන අප රටේ කෞවද මේ දීසෙන් කුමාරය කියන්න ය ගැන ේක් අනුතුන්ේ වැඩටසරහැ පි ක ල තින අලුත්න් මේ වැඩසහටක තු ට ඔන්න ගේ වැඩසරහන බලන්න කියලා අරාධනා කරනවා මිස් කරගන්න හොද නැති මග හැර නොග ඕෝන වැටරහන කැටේටයි මගේව වැඩසරහ ගන්න නව වැඩටර මයිස ඕන්න මං මගේ පුංචි පුුස්තකාල අර පොත හොයා ගත්තන මහදර කටුවන හටන මේ දම හටහතේ අපේ හාමුදුරුව ියල්ල ානල නායක හාමුදුරුව මේ උවහසක පින්තූරයක් තිබුණ මමත් මේ පරණ පොත්කඩයකින් ගත්තේ ඒහින්ද මේ ගන්නකොටත් අබලන් තත්වේ තිබුණේ මේ අපට මේක සමීපරූපයක් ගණ්ඩ පුළුවන්වෙේ මහිත උහසි පොත් පත් වෙලා උන්වහන්සේ විශාල්ල සේවයක් කළ මේ විශේෂයමය අවසාන ඉතිහා සිව කාල පරරිච්චේ දේ සම්බන්ධයෙන් මහෙල්ලිපු සබරගම දර්ශන කියෙනන පොත ඉතා විශිෂ්ට කතියක් ඉති මහා පනි රුවනක් මතර සාකච්ඡාවටාවම මේ මන් මේ ගැන විස්තර කියන්න. අපේ ප්‍රශ්න වලට ඇන්න කලින් කියනෝනේ බොහම සතුබපුදදායක කාරණ කීපයක් ති නවා අපි කිව්වනිස මේ මාතර කටුවන හටනත්ෙකඒ ඊට පස්ස අපේ අපේ සෙට්ටක සිංහල එම කියනවන ීල ඇත්දන්නඒ පැතිදින ඔක්කම බ දෙනියාය අකුරැස්ස තංගල් ගාල් එනකම බලකොටු සුන්න දලිල දැම ම මේක ගම මාග කියන්න මොකද අපේ හමුතුරුවේ සිතම මේ දාලා තියනවා මේ ඉතින් අපේ ඒ පැතිවල ඉන්න මේ උදෙවියට කිව්වා අපේ පාසල් දරුවට කිව්වා මේ පිළිබඳ සොයාබලන්ට එකකල අනේස සෑන්් උනන්දුරලා තිබ සමහරය මේ මට මතගේ දිහට මේ අපේ පැත්ත තමයි ඒක තියන දැන් ඒකටත් ඒ පැත්තට කොටුඒකොඩ කියනවා කිය මට මත දෙනයා හරි කවුර ීමට ලියා තිබ ඒ කෝමරි තැන් කීපයක් ගැන කියලා තිබබ අදටත් ඒ ප්‍රදේශවල අකු රස්තනම් ඒ කොටුවති විච්චහරයට කොටු කෑල්ලත්තෙක්ක කතාගරන්නවා ඉතින් අපේ පාසල් ශිශ්්‍යෙන්ට මහි තැන්නේ දැ පාසල් නිවාඩි ගොරයලා අත් පාසල් පටන් ගන්නවා ඔබට පුළුවන් මේ ඔන්න ඒ තමන්ගේ ප්‍රදේශය තියෙන කොටු ටික හොයාගන්න අවස්ථාව කරන්න ඉතිහාස ගුරුවර ඇත්තක් එකතු වෙලා අප අපි නොත්තු දවුවන්නන් අපි ශාශත්‍රීය උදව් ටික කරන්න නස ඉතින් අපි අපේ ප්‍රශ්නවලට එමු මේ අපිට ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා මිත්‍රය. මේ ලංකාවේ සිතිියම් ගැන දෙනෙත් දිල් රුක් රජට රජට විශවවිදදල ශිෂක් මම දැනට දැනගන්න අවශ්‍යයි අතිතේ සිතයියම් පිළිබඳව සහ ඒවා අඳන්න භාවිතකළ තාක්ෂණය පිළිබඳ විශේෂෙන් තොළමිගේ සිටියම බොහෝසයෙන් ලංකාවේ හැට සමානයි ඒවගේම නාවික් ගමනතයට යුද්ධ වලට අවශ්‍ය සිතයම් අශ්‍යයි. ඒ නිරදීම අන ාවිතක තාක්ෂය මොකක්ද හ ලක ලංව හමුවේඇති පරිි සිියීම නොවාද. මේ කියලා දිල්රුක් ප්‍රශ්නය හලතිනෝ මේ සපි ඒගන උත්තරයක් දෙමු. ඕ ඇත්තෙම ලංකාවේ සිතියම් පිළිබඳව සෑහෙන පර්ේෂණ කෙරල්ල තියනවා. පැරණි සිතියම් ගෑන. ඉතින් ටලමී විසින් අඳිනලද. ලංකාවි සිතයම තමයි බොහොම ප්‍රසිද් සිතියීමම හැම තැනමට පහසුවෙන් හගන්නඩ පුුවන් මලශ්‍රවල ඒත් එතකොටේ ඔක්කොම විදේශීක ජාතිකයන එක්කෝර ග්‍රීග් ජාතිකයෝක රෝමාණු ජාතිකයෝ ඒවගේ තමයි බූගල විද්‍යාඥනෝ මෙම සිතියන් ඇන්දේ ගු ලංකාව සිතයම් පමක් නෙමයි මේ ලෝක සිතයන් ඇඳලතියනවා. එතකොට දැන් අපට වඩා වැදගත්වවෙන්නේ මෙතැනදී මංහිතන්ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍ය මහත්ම අහලතියෙන්නේ. මේඒ රටේ සිතියන් ඇදීමම පිබඳ මොකක්ද තිබිච්ච සම්ප්‍රදාය කියන. ඉති ඇත්තෙම්ම ඒ පිළිබඳව අපට ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි දෙකත් යනවා ඒ සාක්ෂයක් තමයි අර අනුරාධපුරේ රන්ම සූයේනය තිබෙන සටහන ගොඩක්යි ස්ටාගට් කියල කියනක හගක් දෙනා ඒ මේ ඇමනාද විශ්වයට යන දුොරදුට ාරකා දුොරටක් ඇට ස්ටාර්ගට් කෙලෙම දුන්නා චිපි බෙල් මහත්මනය තමයි සෙල්ල මොය රන්මසුවීනෙ තිනර වෘතාකාර හැඩයක් පෙන්නන ඇතුලේ කොටස්සල්ට බෙදල තියෙන ඒ සටහන පිටපත් කරලා වාර්තා කළේ ඉති අද දක්වාම හුඟක් දෙනා හිතංඉන්නේ ඒක මේ මොකද තාර්කා දොරටුවක් හැමලත්ම් විශ්වයට ඇතුල්ෙන්ට තියෙන දොරටවක් කියන අදහසන් තමයිත් තියෙන සමහරයි කියනා විශ්වයෙන් නනාපු කවරු හරි කොටල ගියා කියලත් මන් දැක්ක වන්තර්යාලිති විධ කතා කියනවා වා ට හේතුව මයි සමහර ඕක ගැන අදහස් කරපුවායයි කොස්මික් ඩාග්‍රම් කියන වචනය පවිචි කරල තිබුණා. හි එනිසාඒ හඟක් දෙනා එක මේ තාරකා දුරටුවක් එහෙමයි කෙල එකට ටිකක් අත්භූතරසයක් ආයෝජන මේ මේ පවරලා එක ගැන කතාබහක් කරනවා. ඉති මෙමයි ඕනම සංස්කෘතික වස්තුවක් විඳ දරාගැනීම සඳහා රටේ මහජනතාවට ඒ සඳහා අරතාාරෝූපණය කරගැනීමේ නිදහස තියනවා. අප එක ගැන කිසිම විවාදයක් නෑ දැන් නුවට ඕූමනානම් යම් කිසි සංස්කෘතික වස්තුවක් දැකලලා මේක මේ යයි සිතා එක රසහිඳගැන්්ඩඒඒඒ නිදහස තියනවා එක ඕනම පපුරවයසයකට සාංස්කතික දේපලක් බුක්තිවිදීම පිළිබඳ අර්ථ දැක්වීම පිළිබඳව සම්පුරු නිදහසක් තිය නොයි වගේම පරම්පරා ගණනාවක් තිෙස්සේ මිනිසුන් තමන් අවට තියන ස්මාරක ඒ වගේ අර්ථ දක්වා තිබෙනවා අර්ථ පුද යමක් අපට ේරු ගණඩ බෑන අර්ථ ගැන්ුවේ නැත්තම් න ඕකමි අපේරට සීමවෙච්චකක් නෙමේ ඕක ලෝක පුරාමතිය නොදැංන්ර ෝන ස්ටෝන් හන්් ගැන කර්තියන මි්‍යයක් කතාර් මලින් කෙලා යෝධෙක් තමයිඒ එක හැදි කිය මර්ථ දක්වල තියෙනම් ඉතින් ඔ ස්ටාගට් කෙලා හඳුන්වන හැමනැත්තං තාරකා දොරටුවක් එමන විශ්ුවයට අන්ඩ තින විශ්වීය දොරටුවක් කෙලා අඳුන්වන රන්මසූයනය තිබෙන ඉතාම පැහැදිලි සහ ඉතාම චිත්තාකර්ශනීය සටහන අද පිළිගැනෙන්නේ ඒ ලෝක සිතියමක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයක් හැටියට ඇත්තේ මෙතනද ලෝකසිතයමකට වැඩිය අපේ ඉතිහාසේ තිබුණා සම්මතයේ බෞද්ධ බෞද්ධ විශ්වීය පැහැදිලිකිරීම් වලත් තිබෙන කාරණයක් තමයි ඔය ජම්බුද්ධීපය උතුරුකුරු දිවයන අපර ගෝයානය ආදී වශයෙන් ඉන්දී සාගරයේ තිබු මහදවීප ගොඩබීම් ගැන විස්තරඇත් තියනවා. ඉති මෑත කාලෙම ඔය සටහන පිළිබඳව ලිව්වේ දිවංගත මහච්චාරය සේනක බණ්ඩාරණය කරින්. එතුමා ඉතා කදිම ලිපියක් ලිව්වා ලංකාවේ මිනින් දරු දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශ කරන්ට යෙදුන ජාතික සිතියම් පොතේ දෙවනි සංස්කරණයේ හැඳින්වීමේ කොටසේ ලංකාවේ පුරාණ සිතියන් ගැන විශිෂ්ට ලිපියක් තියනවා. ඉති මංහිතනව මේ ප්‍රශ්නය අහපුඒ මහත්මයා මංහිතන්නේ රජට විශ්වවිද්‍යාලි පුස්තකාලි ඇැති මිින් දුුරුදුපාර්තුමේන්තු විසින් ප්‍රකාශයට පත්කරපු ජාතික සිත්‍යය අම්පොත් නැශනල් ඇට්ලස් කියලා අප අඳුන්වන එක මුදරණය කර තියනෙ. එක සිංහල සහ ඉංග්‍රීසි කියන දෙකක්ම තියනවම පිටපත්. ඉතින් ඒ ලිපිය කියවා ගත්තොත්, අපි ලංකාව පිළිබඳ සිතිියන් ගැනයක තියෙන්නේ නමුත්මම මේ කතා කරන්නේ ලංකාවේ සිතියන් කරණය පිළිබඳව තුමා මහත්ම මේ හපු ප්‍රශ්නයට උත්තරයක් ඇැටේට එතකොට මහචාර සේනක බණ්ඩාරණයක ඉතාම තරකානුකුලෝ පෙන්වා දින හැටියට මේ ඇඳල තියෙන්නේ අවමෝෂයෙන් මේ අපේ ආසියාවේ මේ පළාත් මේ පැත්තේ ඉන්දියසාගරයේ තිබිච්ච සිතියීමක් ඒ කෙ කහන්ුර මති මොකට ද ගල සිතෙම කඇන්දේ සමහර වීට කල්පනා කරන්නේ ඒක යම්කිසි ආරම්මනයක් හැටියට කෑනන්නේ භාවනාවේදී ආරම්මනයක් හැටියට ගන්නවවාන එහෙමේ තියෙනවාන අරමුණු හැටියට ගන්නවා ඉතින් සමහලට භවනායි යෝගී භික්‍ෂූන් වහන්සේ කෙනෙක් ඒ සටහන විශ්වය ඒ බෞද්ධ විශ්වය ඒක සමහරවිට ආරම්මනැකැටට ගණ්ඩ ඇති කියල සමහර අය පෙන්නලා දෙනවා මේක තාන්තරික බෞද්ධ සම්ප්‍රදායට යිති සටහනක් කියලා සිටය මක් කියලා එතකට අපේ හිටම පුරාවිද්‍යා කොමසාරිස් දුරන්දර අචාරි සැන්රත් දිසානායක මහත්මයා පලවෙනි වතාවට ලේඛනේ උඩතියන බ්‍රාක්්මී අකුරවාගයක් පිටපත් කරලා දැකලා සටහන් කළ එක හු ඉදිරිපත් කරා බ්‍රාක්්මි පාටයක් එති මේවාගේ තොරතුරු තියෙනවා සක්වොල චක්්‍රරය ග සක්කොල චක්්‍රය ඉතින් ඒ සක්වොල චක්‍රය කියලා අප අනුරාධපුරේ හඳුන්වන සටහන තරණ ලෝක සිතියමක් ඇඳපු අවස්ථාවක් හැටියට අපට නිදර්ශනය කරන්න පුළුවන් කියලා හචරසනක බඩාරයක මත්මෑ ජතික සිතයම්පොතිය දවීමේ සටහන් කල්ල තියනවා. න්ත එහෙම නාං දැන් එක තියනවා මංෙක විස්තර කරන්න නොනෙ නෑ එක වටේ ඉන්න නොයක ජීවීන් ඉන්නවා මාලුයින්නවා තකොට එබගේ රපතිනවා සමට කැස් බෑෝවෙන්න පුළල එකයි සාගර ජීවීන් ඉන්නවායිතොටේ මූද නි රූපනය කරනෙ ද ඇතුේ කොට ස්සවල්ට ෙදල නොයකු ජාමිතික රූපති නොයවයි යම්කිසි. සංකේතතාත්මක නිරූපණයක් ඉදිරිපත් කරන්න ඇත්ති මකොද යිතිහාසිකයුගේ මිනිස්සු ඇඳපු සංකේත පරිවර්තනය කරනවා කියනගේ හරිම අසීරු වැඩක් අපි දන්නේ නෑ ඒ සංකේතය ඒ සංධර්භය තුළ මොන අදහස් කරාද කියන එක කෙසේ හෝ සමස්තයක් ලෙස ගත් විට මේ අපේ රටේ ඇති ඇඳපුූ පැරණ සිතය සමහටයක ක්‍රස්තු වර්ෂයෙන් හත්වෙනි අටවෙනි සතවර්ෂයට යිති කරන්න පුළුවන් කියලා යෝජනා කරන්නේ ගැන අධ්‍යයනය කරපු විද්‍යාක්නයෝ නමුත්ර උඩින් ලියලතියන බ්‍රහ්මයයක් අකුරු පනති පනස කියලා පාටයක් ලේලතියනවා. ඉති ඒක්කරු ශල්ල දත්වොත්න කිස්තුවර්ශයෙන් හත්න සදර්ශට උග පරණයි ඉති ඇත්තම පනති පණස කියන පාටය ඒ රූපේට සමකාල්ලන්නද කියලත් අපට කියන අමාරුයි ට ඉතින් එනිසා ඒ ගැන යම්කිසි මමත බේදයක් තිය නවා කෙසේ වනත් ඔයස් පැරණෙ සිතියන් ගැන කතා කරනකොට අපට දෙන්න පුළන් පැරණිතම නිදර්ශනයක් තමයි ඔය දැනට අප දෙන්න ොළලම් පැණිත නිදර්ශනය තමයි ඔය රන්ම සුවන තිෙන සැටහනු. ඊට පස්සේ අපේ රටේ සිතියමක් කියල්ලා නිරවදද ලෙසම හඳුනාගන්්ඩ පුළුවන් ප්‍රකාශනයක් අපට හම්බෙන්නේ කිස්තුවර්ශයෙන් දහ නමවන සතවර්ශය මුල්බාගේ හෝ මැදබාගේ විතර එහෙම ඇඳපු ලෝකසිතය මක් තියෙනවා රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිග පොල මංහිතන්නේ ප්‍රාදේශලයකම් කොට්ට සිට අයිති වෙන්නේ කොට්ටි බුල්ලල කියන ස්ථානේතියනවා පැරණි පන්සලා කොටිමුල්ල කොට්ටිබුල්ල මේ කොට්ටිබුල්වල පැරණි පන්සල්ලේ සිවිලිමේ කොටිමුුල්ලල පන්සලේ තියන්නේ මහනුවර යුගයටට අයිති චිත්‍ර හඳල තියනවා. නමුත් ඒ පන්සල ගල්ලනක් ලෙං විහාරයක් ඉට ඒකට ට වැඩිය පැරණි ඉතිහාසයක් තිෙන් ඕන බෞද්ධ විහාරාර මැක් ඇටියට. නමුත් අවසාන වතාව අපට පේන්නේ ඒක මහනුරයුගගේදී මනුරයුග මැදබාගේ හෝ අගබාගේදී මේ විහාරේ ප්‍රතිශංස්කරනය කළ චිත්‍ර අන්දලා ඉතාම දර්ශනීය චිත්‍ර චිත්‍රා වලියක් එහි පිටමාලෙත් බුදුන් වහන්සේ වැඩම කරලා ඉන්න ඇතුළු ගෘහෙත් පියස්සේ සහ බිත්තිවල ඉතාම චමත්කාර ජනක චිත්‍ර ඇඳලාතිෙන. මේ හොඟක් තැන් විනාාශස වෙලා සංරක්ෂණය කරනවායි එක කියලත් ඉතින් න්දන්න කොහොමද දෙක හුණු ගාලයව හි වැහිලතියන මන්දනව කවුරු කරාදි කෙනකන්ට. මේ කොටටුම්බිල්ලලු විහාර ලීවලිං හදපු සීලිමක්තියනවා. වහල්ල පස්ස මේ පියස්සේ ඇඳල තියනවා ලෝකසිතයමක් ලෝකසිතයක්. එක ඇන දහනම්ම වනි සතවර්ශය මුල්බාගයේ. අපේරටේ හිටපු ශිල්පීන් දැකපු ලෝකය තමයි ඇඳල තියෙන්නේ. මේක දික්හතරැස් ආකාරයට ඇඳල තියෙන. රවමක් නෙමේ දි දික්හතරස් චතුරස්්‍රයක් තියෙනවා ඒ චතුරස්ය කොටස් හතරකට බෙදැල තියෙනවා. බෙදලා ඒක තියනවා නොයිකුත් රූප. එතකොට එකරූපයක තියෙනවා මේ කොන්්ඩ වවාගෙන ඉන්න සැරපරුෂ රූපයකින් ඉන්න කොටුවක් ඇත්තෙම මේ කොටු ඒකාලෙ හැටියට ඒගොලු කල්පනා කරපු මහදදීප මේ කොටු හතර එතකොට එකකොටුවගේ ඉන්නවා අර්මංකිවේ කොන්ඩ කඩා ගෙන ඇස්සෙල්ලියටආපු කෙන අපි කැන යක්ෂ රූපගේ යක්ෂරූප අපි පන්සල ඇඳල ති රන ඇති ඇත්තෙන්ම මේ නිරූපණය කරල තියන්නේ අප්‍රිකාව ඒ කාලෙනනකට මේ කා පිරි ජනතාව එ කල්ු ජනතාව මිනි මස් කනවගේ මස් කනවා කියලා එම විස් තිබුුණම සාමාන්‍ය ජනතාවතර ඒ ශිල්පයා කොටසක ඇඳල තිනොයක්කු. එක ඉතාම සිද්ගන්නා සුළුදේ තමයි එක කොටුවක තියනවා මූදයන පොඩි නැවක්. ඒ නැවේ වීෝOC අකුරතුනත් තියෙනවා. දට කාලියි කාලක හි ගට පුලන්න ඉතින් ඒයන්නේ ඉන්දිය සාගරය සහ දැන් කතා කරන කාලට සමකාලන හිති මොකදේ බෞද් හිත තිනවරදීප ෝ ජදීප හම කියේ නොෙක් නොෙක් බෞද්ධ විශ්වය පිළිබඳ නොෙක් විස්තර තිය නවා ඉතින් මේ විදිහට මේ මේක තියන දේ තමයි මේ අඳපු ශිල්පිය ලෝකයේ කවදකක් දකපු නැති කෙනෙක් සනට ම. දදකර මුූදුවත් දකල තිිච්චගෙන නොවෙන්න්න පුලන් ම රට අ්‍ය ්‍යන්තරය ද ලති බංගොඩ කිට්ටුව ට්ටුවන එතකොට මේ ශෙල්පිය තැම අප මෙහම කියන්න හේතු තමයිතින් කවර යහන්ඩ පුලුවන් ඉතිහම මූදුවත් දක්නෑ කියල කියන්න කෝමද ති මුූද දගන්නතුව හෙම එහම එහෙම ඉන්නවාද එහෙම කියල කියන්න පුළුවන් නමුත් අපිට මුණගැහිල්ල තියෙනවා දඹුල්ලේඉදල්ලා දඹුලු විහාරය දලා. බැලුවොත් කිලෝමීටස් අටක් හෝ නමයක් ඇතින් තිබෙන ගමක අප මේලයි ගමේ නම සඳහන් කරන්න හැ ඒ ගමේ අපි එක දර්ශනම අනුගණන් වලදීඒ ගමේන්න වැඩිහිටියයි මුණගහෙල කතා කරා පරේෂණ අවශ්‍යතාවකට ඒ ගමේ ඉන්න දැන් ඒ ගමේ එත් ගිහාම ඇත බැලූ හම දඹුලු විහාර පේනවා ඇති පේනවා පේ අපි කතා කර අවුරුදු පනස් නමය විතර හැටක විතර වයස මාත්මැක් එක්ක ගමේ ඒත් මහත්මෑ ජීවිතය කිසිම දවසක දඹලිවාර්ට ගිල්ලනෑ මේ ඇතින් පේන දම්ලින්පේන දම්ඹලු විහාරය එතකොට ඒ ගමේ හිටියා කිසි දවසක කෝච්චයත් දැකපු නැති අයේ එක්ද සමසය අන්නු මට මතහට අනු දෙක අනුත්තුන කාලේ කිසිම දවසක දුම්රක් දැකපු නැති වයසකාය එතකට අපි මේ ලංකාව ගැන අපි මේ හිතන්ගෙන් අප කතා කරනවා සාක්ෂතාව ච්චරයි මෙච්චරයි න ඕම කියල කතා කරාට ඒවා අංකවලින් කියනේවා අපි ඇත්තම ගිල්ල එලියට බැහල බැලුහම මේ රට මේ වගේ තත්ත්වයක තියෙන් අපි තාක්ෂණය ගැන ලකෝට කතා කරනවා හරි එහෙම කතා කරාට සරට කැලේෙ හම්බල තිමනක් එකනෙක් බහම මෑත යුගයේකදී තාම සිරිමාව මැතිනයද අගම රට කරන්නේ කියරනේද. එකදස් නමසය අනු මෙතන අනු අටට අනු නමය කාලෙ අපි හම්බන් තොටඒ සමීක්ෂණය කළ හැ ැනම ැවිද්ද කලෙකොල ඉතින් අපි කැලේ ගිල්ල වැවක්ගාව අපි දවල් කෑම ගන්න ලෑස්වනකොට දුපත් මනුස්සේ මගතන හෙනක් ොටකොට හිටපු මනුස්සකත නවිල් බලාග හිටිය ඇති ම හිතන්නේ කෑමටික්කිල් ගන්න ැල්ලා හිට. ම ඉල්ලන්න බො ආඩම්බර යි ඇවිල් හිටිය තිැි මුල්ලවට ආරධනා කරහමත්තය ඒක පිළිගත්න කෑම කන්නේේ නමුත් අපි පෙරැත්තරහමඉල්ල කෑමටිකක් අපපිත් එක කෑවවිතින් යා කතා කරන ගමන් ඕපද අපි කතතාරනකොට හාන්ගෙද ලැහවුව. අහම ප්‍රශ්න ඇතමයි මත්තවෝ තවම සිරිමෝ ෝ මැතිනියද රටේ නායකය කියලා එක ඉති අප හරිම හරිමඒ තුයි කියෙ හැන්නේ දැ එතන ද ටගත්ම අපට ඇත පේනවා විදුලි සන්දේශ කුළනක් එකන ඒ ඒ විදුලි සන්දේශ කුළුණු තිබුණට කුල්ුණු තිබිල කොළුණු තියෙනවා මිනිස්සුන්ට එහම දැනීමක් නිසුන්ට ඔහොය නොමනාාවකුත්න ද හනක් කරගන එදා එදාවේල අරිඒ ඕකම මුදාරණයටනකි වෙෙස රටේ රජතුමා වෙනස් වුනාද නැද්ද අභාවයට ප පත්වනාද කියර සමල්ලට ඇත ගම් දනවුවල දැනගන්න රජවරු දෙන්නෙ තුන්ද නෙක්ම මාරුනැම් පස්සේ මිනිසන්ටේ ඕන නෑ රජවරු මොද හේනක් කොටාගෙන කුරක්කන්ටිකක් කියලා ඒටික කාලබීලා වැැවතියනවා මතුර ටිකක් නාාල කල්ලා ගංවල හිටිය වෙෙද මහත්තුරු වෙද මහත්තුරුන්ගෙන් ඇබ හෙත් හෙත්ිකක් අරගෙන පන්සල්ලකට ගිහිල්ලා. කටයුතු කරගෙන න්න ජීවිතේ බහම සරලයි ඒකාල හැටේ මිනිසුන්ට ලොකු අපේක්ෂ තිබුන් නන ඉතින් අපේක්ෂා තියන්ට දෙකුත් නෑ ඉතින් මෙම පේන අරක කණ්ඩ මේක කණ්ඩගෙලා හැමදාම එල්ි වෙන රයනක කියන්න තිනන ඉතින් ඒහින්ද මිනිසු සරලෝ ජීවත් වුණනා කෙ හෝ ේවා සිතමගන්න සගන්න කතාගරන්න ර කොට්ටි බුල්ල චිත්‍රයන්දපු ඒ ශිල්පිය කෞුද කිය ලබි දන්නන්නේ ඉතිනෙන ශෛලියයානුවනං අපට පේන්නේ ප්‍රාදේශික ව මේ චිත්‍රකරමය එදිච්ච ශිල්පිය එක කන්ඳින් ඇැති කියලා උබ දොය කාල වෙනකොට මහනුවර අපි කතා කරනවා මේ ස්කීර් තිශ්‍රී රජසිංහ රජත්තුමාගේ අනුග්‍රහයෙන් සහ අපේ වැලිවිට පිණඩපාතික අසරණ සරණ සරංකර නායක ස්වාමින්න් වහන්සේගේ අනුශාසකත්වෙන් සිද්ධ වෙච්ච ප්‍රබෝධගැන අපි වැඩසටහ කිපේ එක මතක් කළත කළ මේ ඉතිං ඒක ඒක එක ආබහන්සේ ආනුභහාාව මහනුවරම් පිටත් ගියා ඇත්තෙම වැලිගෙ පොල බලංගොඩ කියලකන්නෙත් මහනුවර රාජදධානයම කොට සොටමයිතින්න මඩුව වෙලදිසාාවඒය එහෙම හිටියේ පලාතනේ මේ කොළොන් කොළොන් න්න කොළොන්න කෝරලේ ඉතින් ඒ හින්දා මේ මේ ආභහසය තිබුණා ඉතින් ඔන්න ඒ සිතිියම මේ කොට්ටම්බුල්ුවල සිතිියමක්ත් තර මාචාර සේනක බණ්ඩාරණයක මාත්මයගේ ඒ විශිෂ්ට ලිපියේ පෙන්න්නාදී ලතිනො එකේ මේ එරි සටහනක් ඉති හොඳට පැදිලියගේ තේරු ගන්න පුළුවන්කම තියනවායි චිත්‍ර දැ ිස වන්න ගහි තින් සන්ක්ෂණය කනට දැ රටට වැදගත් කාරන්න තියන ඉතින් ප්‍රමුක්තා තියෙනවා ඉති අපි විශාල විශාල අවපාතියක ඉන්නේ විශාල අවපාතියක ඉන්නේ හරි ඉතින් අපි මේ අරක හොඳයි මේක හොඳයි අරබිත්තියේ පුස්තිබුණ විශිෂ්ට සොයා ගැනීමක් ඒවා කිය කියිය ඉදලා මේ මේ තිය අවපාතිෙන් ගැලවෙන්නඩ බෑයිතිඒ පුද්ගලයෝ ප්‍රසංසා කරන්ඩ වග කිියවතුයි කටයුතුරෙක් හොඳ නෑඒ නොකළ යුතු දෙයක් මේ සැබෑ ප්‍රශ් තියනවා බම සබා ප්‍රශ ය ති කොට බුල්ලට යොත්තේ ම මතති කොටි ුල හටගේ ය සංරක්ෂණ කිරීම සඳහා කරන්නන්න මොනතිකෙලා හොයල බලන්න වේදනා විදශයකින් ආධර දෙෙන්ෙ ඒ කොට්ටිමුුලට විත රක් නෙමයි. තෝරාගත් ස්මාරක දහයකට. මේ දේශගුණ හේතුනිසා, කාලගුණික හේතුනිසා මේ අභභාවයට යන දිරාපත්ව වෙන අපට කරගණඩ බැරි ස්මාරක දහයකට, උදව්කරන්ඩ විදේශක රටක් එ ව්‍යාපෘතියක්ක යටතේ කැමැත්ත පල කල්ලා තියන තිඒ සඳහ කටයුතු කරන්න ම කොට්ටිඹුල්ලට වායාට ගහමවිතින් හරිම සෝචනීයයි කනක මෙම අපි මහනුවරට ගියොත් නම් මහනුවරයෝගේ විශිෂ්ට චිත්‍ර තියෙනවා ඇැදවල විහාරයට ගියොත් දෙගල් දොරුව විහාරයට ගියොත් දළදා මාිගවට ගියොත් ඕන ැන නිදර්ශන තියෙනවාේ හැබැයි මහනුවරින් ප්‍ර්‍යන්තව තිබිච්ච මහනුවරම පාලනයට යටත් තලලා තිිච්චේ කොට්ටිම්බල්ල ඒම දර්ශනය තැනක් තන ලස්සන ප ජනප්‍රේ යෝගේ චිත්‍රතිය මුල් කිරගල ල් න්සලේ න රංවාදනය කරන කාන්තාව චර ලස්සන චිත්‍රරයක්ක්ද ඒ ලස්සනගේනයක එක කන කියන නමුත් ශෛයිලිය වශය අප රැක ර සම්ප්‍රදායන් ඉති කොටිම්ඹුල්ල ත්වේ අතිශේ කනගාටු දායකයි සිවිල්ලිින් කඩා වැට නවා එදකොටට මන්දන්න සේවා සංරක්ෂණයනේ ඒවර හුගල තියවා චිත්‍ර යෙන ැංගල පදස ගැලවුනම හුණු සුදුපාට හුණුවලින් මේ පැත්ත වහල තියනවා. එතකොට කොටස චිත්‍ර තියනවා අනි පැත්යොම සදුහුණු තියනවා ති මේඒ මිට වැඩිය මේවා අපේ මහාර්ග වස්තුතු මහාර්ග වස්තු මේවා ආදායම උත්පාදනය කරන්න පුළන් සංචාරක ගමනාාන්ත ඉතින් ඒවදිහා බලලා ඒව කරන්න ඕෝන ඉතිං විශාල මුදලක් යනවා ඉතින් ඇත්තවශයෙන්ම විශාල මුදුලකත් නෙයි ඇස්තමේන්තු දියා බැලුවම මිලියන රුපියල් ශ්‍රී ලංකා රුපියල් මිලියන හයක් හතක් යට කරන්න වෙන එක අද ඉතින් අප අපේ අපේ දෙසේ විසිපය සමාරය පදින වාහන ඒවගේ දෙකුණ එකටත් වැැඩිය වටිනවා මෙ එදි කෝමාරරි අපිට ආයෝජන කරයි පාඩුවෙන්න්නේ නෑ හොදේකට සංචාරක ්‍යපාරය වෙනුවෙන් ඒවා යජන කරන්නපුල වි තරක්න මේ අපි හැමදයක් මේ සල්ි හම් කරන්න කියෙමන මේ කතා කරන්න ඕෝන ඒවගේ පන්සල් තහුරු කරලා තිබා මේ පන්සල් මගේගේ ගංවලට ඇති කරන බලපැහමයි කියැනෙ ප්‍රජා ඒකාග්‍රතාවක් ඇති කරන්න ඒවා හේතුවෙන හැටිරි ආධ්‍යත්ම දැන්වුවන් අපි හැමවෙලාම කතා කරන මේ සමාජි ආධ්‍යාත්ම පිරිහිලනේ වන්දිබට්ටකං ප්‍රශස්ති ඇත්ත දැකලා බොරුව කියනේවා ඒවගේ මහා සූදායම කටලක්වලන සමාජීතය ඉතින් අමිනිසුන්ගේ ආධ්‍යාත්ම ප්‍රතිෂ්ඨාපනය කිරීම ඉතාම වැදගැත් දෙයක් න. ඉතින් ඒක කරන්න මේ මේ පුරාණ පන්සල්ම ඔයිතාම චිත්තාකර්ශණය පන්සල් ඉතින් ඔන්න අපේ මහත්මය ප්‍රශ්නයහ අප කෙනට කියන්න තිය කොටිබුල්ල සිතම බලට අපි දන්න තරමට නං අපි රටඇ තුළේ කිසියම් කාලපරිච්චේදයක සිතය මක් ඇද න පේරටේ අ ඔය දෙක තමයි අපට නිදර්ශය කරන්න පුළුවන්කම තියන්නේ නමුත් ලංකාව දැක්වෙන ලෝක සිතයවන් ගක්් දෙෙන ඇදල තින අල් ඉද්‍රසි පරාභ ජාතික බූහෝල විද්‍යයක් අල් ඉද්‍රිසි අඳදපු මැක්් සිතියන් තියන ොලම ඇඳපු සිතියක් තියනවා යෝග සිතියන් තියනවා ඒවා ඒවා ඔය ජාතික සිතයම් පොත පරලා බලඩ අර මුල් හැඳින්වීම ඒ සිතයන් උපුටා දක්වල් තියනවා ඉති ඒවාගේම එකදශනමසිය අනුවේ ුවන් සිිල්කරොෆ් සිිල්කරෝඩ of the C කියන ක්‍රතිය. අ සේදමාවත ටවෞරදු ගණනන පිල්මණි විත්තෙන් ගහ මේ මුදරණය කරපු පොතක්තියනවා ඒ පොත්තේ මට මතක හැටියට කාන්ති කාන්තිවිතාාරණ කියලා මහචාරිවරයක් ලියපු අත්ති විශිෂ්ට ලිපියක්තියෙනවා ලංකාවේ සිතියන් ගැන. ඉති ඒ පොතත් බලන්න. සිිල්කරෝඩ් සිල් පෝඩ ්දී කියන කෘතිය එක මහාචාරය පල් ප්‍රේමතිල්ලක මාචාර සේනක බණ්ඩාරණායක ආචාරය රෝලන් සිිල්වා ඒ වගේ මහල් කට්ට ලෑකේ වගේ හිටපු කමිටුවක් මගිත්තමයික සංස්කරනය කළ එපෝත ඉති ඒකෙත් ඉතාම විශිෂ්ට ලිපියක් තියනවාඒ කාන්ති විතාරණ මට හිතා න්නේේ මැති නේගෙනාම එතුමිය පලකරපු ලිපියක් ිත ඔබට විශවවිද්‍යාලිසිශෂයක් නිසා ඔබට මේ මූලාස්්‍රසවා ගැනීම පසුවෙන්නේ න සවතැන් අපි ඉක්මටම මේ තව ප්‍රශ්නකට යන්න උත්සහරමමු එතමයි ලංකාව නමේ ක්‍රමාණකුරලෝ පරණම වවාකාර. ඒ දනගන්නපුලන් ජනිත් සේදර මේ හල අම්පරදලලා ඔව ජනතත් මෙහම ඒ ක්‍රමාණකූල පරිනාාමකෙනන වච එතරම් හොඳන කිසියක් ක්‍රමාණකූල වෙන්නේ නෑ අ විශ්වීය දේවල් ඒ වගේ අපි ක්‍රමාණුකූලයි කියලා කියන්නේ දැන් එකේ සිට දහය දක්වා ගමන් කරනක රේකයින එහෙම වෙන්න අපි හිතන්ට මානාව පරිනාමත් එහෙමයි ඔස්ට්‍ර ලෝපිතිකස්ගේෙන් පටන් අරගෙන හෝ හෝම සේපය දක් ක්‍රමාණකූලාවගේ ෑ ම ඔස්ට්‍රලෝපික සින්න කාේ හොම හැබිස්ල ඉදල තියෙනවා. අරි දැගතකොට ඔහෝම න්‍යයන්ට තාලෙන් සින්න කාල හොමෝ ැනිස්ෝයින්දල යවා හෝතන්තන් තවලුත්මානවේ හොයාගෙන යෙන අති මේවා මෙම රේක කියනෑ ඉතින් ඔබ හපු ප්‍රශ්නටමං උත්තරයක් දෙන්න ලංකාවේ පිබන්ධ ලංකාව හැදිින්ීම පිළිබන්ඳ තිහාසයක් ෘ තාන්ත ඇත්යනව තිංහල සහල රට්ට කියනක සහල දීප කියනක තමයි ලංකාවන් දුන්න පාච්චකරකු පැරණීම නම. සීහල භාෂා කියනවචනය අපේ භාෂාවට පාවිච්චි කර සසිහල දීප කියනයක පවිච්චි කර ඔය සහල දීප කියන වචනය පැරණී. ඊට පස්සේ තමයි ඔය තම්ඹ පන්නේි කියන වචනය එන්නේ. ඉතින් ඒවා ඊට පස්සේ විකරණය වුනාා විදේශකය වච්චාරණය කර පපුආකාරය හැටියට සිංහල දීප කියන එක සිහල්ල දීප කියන එක තමයි ඔය සීලාන් සයිලාන් පර සිලෝන් සිිලෝන් වනකං ආවේ සිංහල දිීම මග තන පේරට හඳුන්න්න හොඳම නමේ සිලෝන් කියෙන නම හදාගන්ඩ අපි කොච්චර ජීවිත පූජාකන් ඇතිම හ පිටගේහම ්‍රී ලංකන් ටි කියල ජා න ිලෝන් සිලට කිය අප බ්‍රන්් කදනාගෙනක ලේද ලේසියක් සිිලෝන් කියන නම නැති කරගත්ක ඒවා මේ අග මුල්ල මොනොක්කත් දන්නතුව කවර කෙනෙක් කිවහමති ඕක කරනවා ඉති කවරහිති අද අත් එෙම තමයි කවරයි මොනාරකිවාම ති කියනවාඇ ඒ එහෙම නෙමෙයි මෙමට ඉතිහාසයක් ගැඹුරක්තියනවා ඉතින් ඔයි සිලෝන් කියන නම අපි මත්‍යහාසේ ප්‍රාම රමට කරගත නමක් අප මිත්‍ර ඇහුවේඒ නංගොල පරිනනාමයක්ත්තියන දත්තිය නවාති සයිලාන් කිව සිලාන් කිව්වාට පස්ස සරන් ඩිපිටිකිව සරන් දිබ් කිව්වා සිංහල දීප කියනන තම්බ පන්න කියන කොයි කල තම්බ පණි කියන එකටත් හඟක් ඇත කාලයක් යන තබ පන්නි කියඇද මහවන්සේ සහන්රනාාකාරට ිස්තුපුර හයවනින සතවර්ශ න ග න නවත් ්‍රස්්තු වශයෙන් පසු සතවර්ශය වෙනවට තම්බප ප්න්නේ කියන නම පුරාණයි ගේනයක මේ සමාජය තුළ තිබුණා. ඉතින් තම් පන්නේ තාම්්‍ර පරණි කියන වචනය ඔය වගේ බෙඳිල ආවා එතුට චීනාය මේකට සීලාන් කිව සීලාන් කිවවා. ඉති ඒගේ පරිනාමයක් මෙහම ඉස්සරාහට යත් තම්්‍ර පණ්ි කියෙන වජන තමයි පස තැප්‍රබේන් කියෙන වචන හැදිලා තප ප්‍රබෝනියා තැප්‍රබේනියා කියන නං හැදිලා එඒහ මෙහම අව නමුත් අපි අපේ අන්‍යතාව තිබනේසිහලදීප සහල දවීපසිහල දීපය කතාකරපු භාෂාව සහිහල භාෂා ඉළන්නට සීහල මෙහෙන් ගියයායි අන්දියාව විහාරයක් හැදවන සසිහල විහාර හදටසිහලසිහල සිහලකයි සිංහලකයි පටලවාගන්ඩිා කියලා පිතාමගේ ආරාධනා කරනවා තැමකද සිංහලවත් උපරය කියගලනේ එලිය නේ පොත සහිහලවත් උප කරණය සසිහල තවයි ඔකට උ අර්ථ නිරූපණයද අදන සිවූහල එව මේ බෝම මෑතකකාල දාන මන ස වර්ශා ාන විසිවනි සස්ත්ව වශ මුලහදදිච්ච නිර්ුවච නොයි සිූ හල ආරෝමේවා සසිහල කියන අදහස අපි ඉතාම පැරණේ මූලාශ්‍රවල සිහල්ල කියන වචන තියෙන මේ සසිහල දීප කතා කරේ සිහල භාෂාව මෙක හිටියේසිහලෙව් ඒ තමයි අපට කියන්න ද ම ගැන කියට තින කතාව හරි එහන අප පරෝ්ති රාමයගන්න අවසරයි ඒත ක ර බද ද පන ප හට තු දුර කතනන්ගේට ලියන්න ත ප පෙට හද ලිස්පා කොම එකකමට ලියන්න පුලුවන් ප මේල් ටස් න ුබගේ බලග ොන ි ක්ෂ් එක තින් නේවටග හිල්ලා අපිට ඔබේ විස්තර මේ වගේ ප්‍රශ්ණ යොමු කරන්න මේත් මේ ප්‍රශ්න දෙකම ඊමල් හර අහපු දෙකක් අපි යං ප්‍රෝති රම ්‍රදතිරම අතුර නැව අල ිට හිිටිම